ඇමතුමා මේ පාකිස්ථාන ක්‍රිකට් සංචාරයට ක්‍රීඩකය සහභාගි වෙන්නේ නැහැ. මේ පාකිස්ථාන චෝදනා කරලා තිබුණා ඉන්දියාවේ IPL තරඟ නිසා මේ ක්‍රීඩකය සහභාගි වෙන්නේ නැහැ කියලා. මේ දැන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට ඔබතුමා දකින්න කොහොමද මේ රාජතාන්ත්‍රික සබඳතාවට ගැටුවක් ඇයිද? නෑ, මූලිකව රාජතාන්ත්‍රික ආරක්ෂාව අපිට ලැබලා දෙනවා නම් අනිවාර්යයෙන් මම හිතනවා අපේ ක්‍රිකට් පරිපාලනයත් රජයත් තීරණයක් ගන්න ඕනේ ක්‍රීඩකයන්ව වැවන්න. හැබැයි ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව හරි විදිහට තියෙන්න ඕනේ. පෞගිය කාලෙ වෙච්ච සිද්ධිය වුණේ ඒ හිටපු ක්‍රිකට් පරිපාලනය ආරක්ෂාව ගැන බැලපු නැති හින්දා. ඊට මාස ගානකට ඉස්සෙල්ලා මම හිටියා, මම ක්‍රිකට් පරිපාලනයේ සභාපති වෙලා හිටියා. අපි ආසියානු කුසලානය පැවැත්වුණා, කිසිම ප්‍රශ්නයක් වුණ නැහැ. නමුත් අවාසනාවකට ගාමිණී ලොකෝගේ කියන ඇමතිවරයාගේ කරපු වැරදි ක්‍රියාමාර්ගය හින්දා තමයි මේ ඔය බෝම්බ ප්‍රශ්නයක් අපිට ඇති වුණේ. නමුත් මම දකින දෙයක් තමයි රටක් හැටියට ඉන්දියාව පකිස්තානේ මේ රටේ අවුරුදු 30ක යුද්ධයක් තියෙන වෙලාවේ ක්‍රිකට් ක්‍රීඩකෝ මෙහැවිලා තරඟ වලට සෙල්ලම් කරලා අපේ රටේ ආරක්ෂාව තියෙනවා කියලා පෙන්වුවා. මේ වෙලාවේ අපිට පකිස්තානයට උදව් කරන්න ඕනේ ඒගොල්ලන්ගේ ආරක්ෂාව. ඒකට කරන්න බැරි වෙලා තියෙන්නේ ක්‍රිකට් අද පරිපාලනයේ කොන්දක් නැති පරිපාලනයක් තියෙන්නේ. ක්‍රීඩා ඇමතුමා මීට වඩා ඍජුව හිටියේ නැත්නම් මම හිතන්නේ ඉතින් මේ දැනට විනාශ වෙච්ච ක්‍රිකට් ක්‍රීඩාව විතර ටිකටත් විනාශ වෙනවා. එක පුද්ගලයෙක් ගැන නෙමෙයි අපි කතා කරන්නේ, හොරකම් මූලික විදියට කරලා තියෙනවා. අපි දැක්කා මේ ඔඩිටර් ජෙනරල්ගේ වාර්තාව තියෙනවා, අද වෙනකන් කිසිම දෙයක් කරලා නැහැ. ඉතින් මේක මේ කල්ලාදීමක් කරන්නේ. ඉතින් හොරු ආරක්ෂා කරන ආණ්ඩුවක්. ඒක ක්‍රීඩා ඇමතුමත් ඒකට වක් කියන්න ඕනේ දැන්.